හිරෙන් නිදහස් වූ හිරුනිකා සිරගෙදර ගැන කියන කතාව. අම්මා මැරිලාද කියලා මගේ පුතා තාත්තාගෙන් අහලා තිබුණා. දරුවන් මගෙන් ගෙදරදී අහනවානේ අපේ සීයාකෝ කියලා. මම කියනවා එයා නැහැ මිය ගියන් කියලා. ඉතින් මමත් දවස් ගණනක් පේන්න නැති වුණාම පුතා හිරාන්ගෙන් අහලා තියෙනවා අම්මා මිය ගිහින්ද කියලා. ඒක හිරාන් මට කිව්වහම මම කිව්වා එයාලව ගේන්න කියලා. ආවහම මම පුතාට කිව්වා මම මේ දවස්වල ලොකු මිෂන් එකක් කරනවා. මේ ඉන්න ආන්ටිලත් මට උදව් කරනවා. මම ඒ මිෂන් එක ඉවර කරලා එනකන් නංගිලා දෙන්න බලාගන්න කියලා. පුතා හරි ආසයි වීර කතා කියවන්න. එයා ඒ වගේ එකක් හිතාගන්න ඇති කියලා ඇය ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. කාන්තා රැඳවියන්ට මූලික අවශ්‍යතාවන්වත් ඉටු කරගන්න ඉඩ තියෙනවද කියලා ඇයගෙන් ප්‍රශ්න කරද්දී ඇයි කියලා තියෙන්නේ වයි වාට්ටුවේ 50යි කාන්තා රැඳවියන් දාන්න පුළුවන්. ඒත් 250ක් ඉන්නවා. ඒකේ වැසිකිලි දෙකයි, එක ටැංකියයි, එක ටැප් එකයි. මේ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකල් නානවා. ඇයි ඉතින් පොලිමටනේ උදේ 6ට නැගිට්ට කෙනා වැසිකිලි යන්නේ දවල් 12ට විතර. හිර කරන් තද කරන් ඉන්න වෙනවා. මම මේ කියන්නේ අත්දැකීම්. මේ රැඳවියන් ඉඩ තියෙන තැන්වලට යැවිය යුතුයි. කොහොමද බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම කියලා ඇගෙන් ප්‍රශ්න කරපුවාම ඇය උත්තර දීලා තියෙන්නේ ඔවුන්ගෙන් 80%ක්ම හොඳ අය. විශේෂයෙන්ම ප්‍රධාන නියාමකවරිය රැඳවියන් නමතන්නේ දුවේ පුතේ කියලා. ආගමට දහමට ලැබි අය රැඳවියන්ට අවවාද කරන්නේත් ඒ දහම මුල් කරගෙනයි. මම කියන්නේ ඒ නිලධාරීන් ඉන්නේත් බන්ධනාගාර ගත වෙලා වගේ කියලා ඇය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.